ඕනම කඩවසම් තරුණයෙක්ගේ සිහිනය වෙන්නේ කලාක්ෂේත්‍රයට පිවිසීමේ අරමුණක් යන්තමින් හරි හිතේ තියෙනවා නම් තරුණයෙක් විදිහට ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරියටම යන්න. බොහොම කඩවසම් තරුණයින්ගේ පළවෙනි හිණය තමයි මොඩල් කෙනෙක් එහෙමත් නැත්නම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් බවට පත්වන්න. එතනින් එහාට ජීවිතේ තමුන්ගේ අරමුණු ඉටු කරගන්න යන්න අවස්ථාව වරම් ලැබිච්ච තරුණයොත් අප අතරින් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම ජීවිතයේ ජයගත්ත අරමුණු හඹා ගිහිල්ලා ජීවිතේ ඉදිරියටම යන්න වෙරදරන තවත් තරුණයෙක් එක්ක තමයි 18 plus with Kalum තරුණයෙක් ඉඩක් මේ කතාබහේදී අද මම ඔබත් එක්ක එකතු වෙන්නේ. නමින් හෙෂාන් මනුල අයිබෝන් කියලා හෙෂාන්ව පිළිගන්නවා. අයිබෝන් අයිබෝන් හෙෂාන් මනුල කිව්වහම ඇත්තටම බොහොම උස තරුණේ. හරියට උස කියන සාමාන්‍යයෙන් දැන් මම දැකලා තියෙන දේ තමයි මේ උස කියද්දි සමහර කට්ටිය අර සපත්තුවත් එක්කම උස කියනවා. සපත්තු දෙක නැතුව මම 6යි 1ක් උසයි. සපත්තු දෙක නැතුව 6යි 1ක් උසයි. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය තරුණියොත් එක්ක බලනකොට හෙෂාන්ට බොහොම හොඳ උසක් තියෙනවා. මං හිතනවා එහෙම. අනිවාර්යෙන්ම. පුංචි කාලේ ඉඳන්ම පටන් ගමු. ඔබේ ගම පවුලේ තොරතුරු. ඔව් ඇත්තටම මම ඉපදුනේ නම් දෙහිවල. දෙහිවල ගල්කිස්ස ඔයාවට ගොඩක් කල් අපි හිටියා පොඩි කාලේ. මම ගියේ වෙස්ලි විද්‍යාලයට. අක්කා අයියා අම්මා තාත්තා අපි පස්සේ යන තමයි හිටියේ ගල්කිස්සේ. ඒ දෙහිවලින් අපි ගල්කිස්සට මුණා. මොකද අපේ අම්මා හරි ආසයි මේ මං දන්නේ ඇයි කියලා මේ දවස්වල තම්මලාට මේ ගෙවල් හොයනවා. දැන් අම්මලා ඉන්නේ ගම්පහ. ඔය ගම්පහගේ ගන්න කලිනුත් අම්මලා බැලුවේ කඩු ගන්නාවේ. ඒ කියන්නේ ඒ වගේ අර ගෙවල් වලට කියන්නේ එක එක තැන්වල ටික මම දන්නේ චේන්ජ් එකක් හින්දද කියලා වෙන්න ඕනේ හින්දද කියලා. ගෙවල් මාරු කරන එක හරි කරදරයක් නේ. කරදරයක් සහ දැන් අපිට කරදරයක්. ඒ කියන්නේ අපිනි පිරිමි ළමයි අයියා මමයිනේ. ඉතින් අනිත් ගෙදර ගොඩ බඩු මුට්ටුත් නාස්ති වුණා ඔය හරහා. හැබැයි දැන් මේ දවස්වලත් දැන් ගම්පහින්ද දැන් දෙවිවල පැත්තේ ගයක් වෙනවා. දැන් ටිකකට කලිනුත් කිව්වා මේ නුගේකට හොඳ ගයක් තියෙනවා අපි ඒක බලමු. මම දන්නේ ඇයි කියලා. මන්නම් මේ දවස්වල ඉන්නේ අම්මලා එක්ක නෙමෙයි. මං ඉන්නේ කඩුවෙල. පොඩි කාලේ මම ටිකක් දඟ ළමෙක්. ඒ කියන්නේ ගොඩක්ම දඟ ළමෙක්. මොකද ඉස්කෝලේට අයියයි මමයි දෙන්නම එමයි. ඉස්කෝලේට වැඩි හරියක් අපේ අම්මා එනවා. ඒ කියන්නේ මේ රණ්ඩු බේරන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම මොකක් හරි ප්‍රශ්නයක්. එක්කෝ මම එක්කෝ අයියා දෙන්නම එක ඉස්කෝලේනේ. ඉතින් ඒ හින්දා දැන් තාත්තා නම් ඇවිල්ලාම නැහැ අපේ ඉස්කෝලේ මේ කියන්නේ ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා නැහැ. අම්මා තමයි දි හැමදාම වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අම්මා මේ මට කිව්වා ඕලෙවල්ස් කරලා ලැබුණාට පස්සේ මේ පාසුත් එක්ක මම ඕලෙවල් ඒලෙවල් කරන්නත් පුළුවන් මේ ඉස්කෝල ගියා ඇති කියලා. ඒ තරම් ප්‍රශ්න ඉස්කෝලේ කියන්නේ දඩබ්බරයි. හැබැයි වීල් 11 වගේ වෙනකොට මම පොඩ්ඩක් ආයි කාම් වෙනවා. දැන් එන්න කාම් වෙලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනය කරන කාලේ හෙෂාන්ට කොයිම වෙලාවකවත් හිතුණාද කලාක්ෂේත්‍රයට එළඹෙන්න නැත්නම් කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න? අතම කියනවා ඉස්කෝලේ ගොඩක්ම කරේ චිත්‍ර. චිත්‍ර. ඔව් මම චිත්‍ර වල සෑහෙන ප්‍රසිද්ධයි ඉස්කෝලේ. මට චිත්‍ර හොඳට අඳින්න පුළුවන්. තාම චිත්‍ර අඳිනවද ඒ වගේ? අවුරුදු 10කට කලින් එක චිත්‍රයක් ඇඳලා ඊට පස්සේ මම ඇඳේ නැහැ කිසිම චිත්‍රයක්. ඒකට හේතුව මට චිත්‍රයක් අඳිනවා නම් මට ගොඩක් මනස නිරවුල් වෙන්න ඕනේ. සහ චිත්‍රයක් අඳින්න තරම් මං ඒ තැනේ ඉන්න ඕනේ. ඒකෙන් මට ලස්සන සීන් එකක් අඳින්න ඕන නම් මිනිස්සෙක් අඳින්න ඕන නම් ඒක මගේ හිතට දැනෙන්න ඕනේ. නැත්තම් මං අර මොකද මං චිත්‍ර ඒ කියන්නේ මුදලට විකුණන්නේ නැහැ. ඉතින් අද ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් චිත්‍ර තරඟ වලට ඇඳලා පිටරටල් වල ගොඩක් සර්ටිෆිකේට්ස් අරගෙන මට වැඩියෙන්ම සර්ටිෆිකේට් තියෙන්නේ චිත්‍ර වල. ඒ මොකද මම මාරිදිර චිත්‍ර ඇඳ කෙනෙක්. ඉතින් චිත්‍ර අඳින්න පුළුවන් කියන්නේ ඉතින් කලාකාමී හදවතක් තියෙනවයි කියන එකනේ. කලා හැකියාවන් තියෙනවයි කියන එක. ඉතින් පාසලේදී චිත්‍රවලට මෙහෙම දක්ෂකම් දක්වන හෙෂාන් අධ්‍යාපනයේට අමතරව ක්‍රීඩා කටයුතු වල එහෙම නිරතු වුණ නැද්ද? මං කරා මං ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලම් කරා බාස්කට්බෝල් සෙල්ලම් කරා. ඒකෙන් තමයි මම හිතන්නේ මම මෙච්චර උස යන්නත් හේතු වෙන්නේ ඇත්තේ. මොකද මගේ අයියා ගොඩක්ම උස කෙනෙක් නෙමෙයි. තාත්තා උසයි. ඊට අමතරව මම බැඩ්මින්ටන් ප්ලේ කරා. ස්විමින් කරන්න ගිහිල්ලා ගිලෙන්න ගිහිල්ලා අයියා බේරගත්තේ. මොකද අයියාට හොඳට ස්විමින් පුළුවන්. අතර මං ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් තමයි ප්ලේ කරේ. බාස්කට්බෝල් බැඩ්මින්ටන් මං එක හොබි එකක් විදියට තමයි කරේ. නමුත් ක්‍රිකට් ඊට පස්සේ මං ක්ලබ් උත් ප්ලේ කරා ලංකාවේ. ඉතින්
දැන් ක්‍රිකට් ප්ලේ කරලම නැහැ අවුරුදු ගානකට. පාසල් අධ්‍යාපනය නිම කළා ඉවර වෙලා හෙෂාන්ට කොයි අවස්ථාවකදීද හිතෙන්නේ මේ නිරූපණ ශාස්ත්‍රයට එන්න, එහෙමත් නැත්නම් මොඩල් කෙනෙක් වෙන්න? ඕක හොඳ ප්‍රශ්නයක්. ඒකෙන් කවුරුත් අහපු නැති ප්‍රශ්නයක් ඉන්ටර්වියුස් වලදී. ඕක ඇත්තම කතාව, කියන්නේ මගේ ඇඟේ තිබ්බා. මම ඉස්කෝලේ යන කාලේ පවා, මම ඉස්කෝලේ යන දුමු පවා බොහොම ලස්සනට, ඒ කියන්නේ ඇඳන් ගිය කෙනෙක් සහ ඒ කාලේ ආපු, ඒ කියන්නේ අලුත්ම ෆැෂන් එකට මම මගේ කලිසම් මහ ගන්නවා, මේ ෂර්ට්ස් මහ ගන්නවා. ඒ කියන්නේ ඒ වගේම තමයි ඔය එක එක දේවල් කරාම දැන් ප්‍රිෆෙට්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලොනුත් ඔය ගලවනවා, ආරවා මේව කරනවා. ඔය හින්දම මට ලස්සන ඇඳන් යන්න ඕන හින්දම මම ඉස්කෝලේ පාන්දර පහමාට ගියා. ඒ කියන්නේ එතකොට මට කොණ්ඩෙත් වාන්න බැල. මොකද ප්‍රිෆෙට්ස්ලා ඒ වෙලාවට නැහැනේ. මන් තමයි මුලින්ම යන්නේ ස්කූල්ට. කවුරුත් එන්න කලින් පන්තියට ගිහිල්ලා ඉන්නවා, ෂේප් එකේ බේරිලා ඉන්නවා. ඔව්. එතකොට මාව ප්‍රොෆෙසර් දකින්නෙම නැහැ. එතකොට ඔය මේ එක එක මේ ෆැෂන් කරද්දි මොකද ඒගොල්ලන් දන්නවා මේ 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 දේවල් මෙයා කරනවායි කියලා. ඉතින් හැංගි හැංගි වගේ තමයි හිටියේ. මොඩල් කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ කියන්නේ මම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මට හිතුණා, ඒ කියන්නේ මගේ මේ ඇඟේ දෙයක් තියෙනවා. සහ මම ටෙලිවිෂන් එකෙන් දකින්නකොට මම දකින්නවා මේ ටීවී එකේ ඉන්න නළු නිළියෝ. එතකොට මොඩල්ස්ලා මම එච්චරම ෆලෝ කරේ නැහැ ඒ කාලේ. නමුත් මේ නළු නිළියෝ කියන කොට්ටාසේ, ඒ කියන්නේ අපි බලන්නේ බොලිවුඩ් හොලිවුඩ් ෆිල්ම්ස්නේ. ඒ කියන්නේ ඉස්සරිදාම ලංකාවේ අපි බැලුවේ. නමුත් මට තේරුණා ලංකාවේ එහෙම ට්‍රෙන්ඩ් එකක් නැහැ කියලා. ඒ කියන්නේ මෙහෙම ලස්සන්ට ඇඳගත්ත නළු නිළියෝ හරි අඩුයි කියන එක. ඒ අරහා මම හැම වෙලාවෙම, ඒ කියන්නේ ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්න ගත්ත මම කවදා හරි දවසක මොඩල් කරන්න ඕනේ කියලා, කියන්නේ මට මේක වෙනස් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද අදටත් මම දකින දෙයක් තමයි ලංකාවේ මේ අර අපි ෂාරුක් ඛාන් අඳින විදිය ලස්සනයි කියලා එහෙම චරිතයක් ලංකාවේ අපිට තාම බිහි වෙලා නැහැ. ඒ විජය කුමාරතුංග මහත්මයාගෙන් පස්සේ අපිට එහෙම චරිතයක් ඇවිල්ලා නැහැ. දැන් උදාහරණයකට ඇත්තටම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා රන්වීර් සිං ගත්තොත්, ඉතාම ආකර්ශනීය විදියට දවසින් දවස ඇඳුම් විලාසිතාවන් ඉදිරිපත් කරනවා. ඔහු අඳින්නේ මොනවද කියලා හොයලා බලන්න හැම වෙලාවෙම අපිව පෙළඹෙනවා. දැන් ඒ වයසේ කෙනෙක් නොවුණත්, ඊටත් ටිකක් වැඩි වයසේ කෙනෙක් වුණත්, කරන් ජොහාර් වගේ කෙනෙක් ගත්තොත්, අදටත් හැම අවස්ථාවකදීම ඒ අය අඳින ඇඳුම් පිළිබඳව අපේ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවා. මොකද හැම වෙලාවකම අලුත් වෙනවා, ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. මම හිතන්නේ ඔබ කියන්න හදන්නේ ඒ වෙන්නට. ඒකයි. ඒ හරහා මට හිතෙනවා මම මොඩල් කරා නම්, ඒ කියන්නේ මට ගොඩක් කට්ටිය කියන්න ගත්තා. මම ජිම් එකට එහෙම ජොයින් වුණාට පස්සේ ගොඩක් කට්ටිය කියන්න ගත්තා, ඇයි ඔයා මොඩල් කරන්නේ නැත්තේ කියන එක. කියන්නේ මට මොඩල් කරන්න ඕනකමක් තිබ්බේ නැහැ. මට ඕනේ ෆැෂන් ඩිසයිනින් සයිඩ් එක පොඩ්ඩක් ෆලෝ කරන්න සහ ඒ හරහා ලංකාවේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරන්න. ඉතින් මට ඉතින් ඔහොම ඉඳලා මම මගේ යාළුවෙක් හිටියා මොඩල් කරන මේ අපේ ජිම් එකේ. මම කිව්වා මෙහෙමයි, මං ආසයි මොඩල් කරන්න මේ කියලා. ඊට පස්සේ මට ඒ හරහා ඉරෝෂ් බාලසූරිය කියන මහත්මයා වඳුන්නලා දුන්නා. ඔව් හරහා එදා පටන් ගත්ත ගමන ඉතින් මොඩල් කරලා දැන් ඒ කියන්නේ ඇක් කරන්න ඇක් කරනවා, ප්‍රසන් කරලා චැනල්ස් තුනක. එතකොට තව කොහේ කොහේ යයිද කියලා හිතාගන්න බෑ. ජීවිතයේ සිහින තියෙනකොට හීන හඹාගෙන යන්නට ඕන, ඒ හීන ඡායග්‍රහණය කරන්නට ඕන. පටන් ගනිමු අපි මොඩල් කෙනෙක් වශයෙන්, එමත් නැත්නම් මෝස්තර නිරූපණ ශිල්පියෙක් වශයෙන් හෙෂාන් සතුව තියෙන අත්දැකීම්. මොකද මේ මොඩලින් කියන ක්ෂේත්‍රයට අදටත් මම හිතන්නේ ලංකාවේ එතරම් පිළිගැනීමක් නැහැ. මිනිස්සු බලන්නේ ටිකක් වපර ඇහි. මොඩල් කෙනෙක් කිව්වම පිරිමි පාර්ශ්වය වුණත්, කාන්තා පාර්ශ්වය වුණත්, ඒකේ තරම් මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනාගත්ත රැකියාවක් විදියට හැඳින්වෙන්නේ නැහැ. හැබැයි ලෝකයේත් එක්ක බැලුවාම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ලෝකේ ඉන්නවා සුපර් මොඩල්ස්ලා. ඒගොල්ලන් කරන්නේ තනිකරම මෝස්තර නිරූපණයම විතරයි. අය කරන්නේ ඩොලර් මිලියන් ගණන් වලින්. ඉතින් අපේ රටේ තත්ත්වය වෙනස්. හෙෂාන්ට මොහොතකටවත් හිතුණාද තරුණයෙක් විදියට මේ වගේ වෘත්තියකට නැත්තම් නිරූපණ ක්ෂේත්‍රයට අවතීන වෙන්න හදනකොට මම මේ බාරගන්නේ ලොකු අභියෝගයක්, ලොකු අවදානමක් කියලා? මම හිතන්නේ අපේ සාමාන්‍ය ජනතාව මේ නිරූපණ ක්ෂේත්‍රය ගැන දැනුවත් නැහැ. සහ ඔවුන්ට අපි කරන මොඩලින් මොනවද කියන එක තේරෙන්නේ නැහැ. සහ ඒගොල්ලන්ට බලන්න විදියක් නැහැ. දැන් සාමාන්‍ය ටෙලිනාට්‍ය වලින් ටීවී එකේ පේනවනේ අපිට, අපි මිනිසුන්ට තේරෙනවා මේක මොකක්ද, මෙයා තමයි හොඳම නළුවා, මෙයාගේ ඇක්ටිං ෂෝ, එතකොට මෙයාගේ ඇක්ටිං හරි නැහැ කියන එක ඒගොල්ලන්ට ජජ් කරන්න පුළුවන්. නමුත් අපේ සාමාන්‍ය ජනතාවට අපි කරන මොඩලින් පේන්නේ නැහැ. අපි කරන අපි කලම්බ ෆැෂන් වීක්, මර්සිඩිස් බෙන්ස් ෆැෂන් වීක් මේ දේවල් වල අපි මොඩල් කරන ෂෝ එකක්වත් ටීවී එකේ පෙන්වන්නේ නැහැනේ.
එතකොට ඒගොල්ලන්ට හැම වෙලාවෙම එන්නේ ওই මොකක්hari වීඩියෝ ක්ලිප් එකක් අවුට් වෙච්ච වෙලාවක. එතකොට ওই මොකක්hari මේ ලයිව් ගිය වෙලාවක වෙච්ච ප්‍රශ්නයක් මොඩල් කෙනෙක් මම දැන් සාමාන්‍යයෙන් අහනවානේ මොඩල් කෙනෙක් කියන්නේ මොකද්ද කියලා. සමහර කට්ටිය ඉන්ටර්වියුස් වල මම දැකලා තියෙන දේ තමයි මේ මම ෆොටෝ ෂූට්ස් එක තුනක් කරලා තිනවා එහෙමයි කියලා. ඒ අර මිනිස්සු ජජ් කරන්නේ මෙන්න මේකයි මේගොල්ලන්ගේ தત્වේ. මෙන්න මේකයි මේගොල්ලන්ගේ මානසික தત્වේ කියන්නේ නැහැ. මම කියන්නේ මොඩල් කෙනෙක් කියලා අපිට මෙහෙම කියනවට වැඩිය අපිට හොඳයි කවුරු හරි කෙනෙක් කියලා කිව්වොත් අර මොඩල් කරන්න බලවා මොඩල් කෙනෙක්ද කියලා ආනවා නම් මං හිතනවා ඒක සාර්ථකයි කියලා. අපිට අපි මොඩල් කෙනෙක් කියලා කියා ගන්නවට වැඩිය ඒක සෑහෙන්න හොඳ දෙයක්. දැන් ඉස්සෙල්ලා කියපු දේ දැන් පිටරට මොඩල්ස්ලා ගොඩක් ලොකු ගණන් අය කරනවා. දැන් ඕකේ කැටගරිස් තියෙනවානේ. අපි රෑම්ප් එකක මොඩල් කරනකොට රෑම් මොඩල් කෙනෙක් වෙනයි, එතකොට කමර්ෂියල්ස් වල ඉන්න මොඩල් කෙනෙක් වෙනයි එහෙම කියලා. දැන් මං පිටරට ගොඩක් කමර්ෂියල්ස් කරලා තියෙනවා. ලංකාවේ මේ ළඟදිත් මං ඉන්දියාවේ ගිහිල්ලා කරලා ආවා. ඒක ඇත්තටම ලංකාවේ මොඩල් කෙනෙක් ඒ බ්‍රෑන්ඩ් එකට මොඩල් ඒ කියන්නේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉඳලා නැහැ. මෙතුවක් ඉඳලා තියෙන්නේ ලසිත් මාලිංගයි තව එක ක්‍රිකට කෙනෙකුයි විතරයි. මං Pepsi ඇඩ් එකට මාව මෙහෙන් එහෙට ගෙන්නලා මම කියපු ගානත් මට අය කරගන්න පුළුවන් වුණා. සහ දවස් හතරක් මාවේ එහි තියලා දැන් මේ දවස්වල ප්ලේ වෙනවා ඒක මේ ලංකාවේ. ඊට අමතරව මම මවුන්ටන් ඩියු කියන ඒ කියන්නේ ලංකාවේ ඒක පෙන්වෙම නෑ. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක හින්දියෙන් යන්නේ. ඒකත් ඉන්දියානු. එතකොට එයාටෙල් ඇඩ්වර්ටයිස්මන්ට් එතකොට ෂාරුක් ඛාන් ලංකාවේ පළවෙනි එයාටෙල් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඉන්නකොට මමත් ඒකේ සබ් මේන් රෝල් එකක් කරා. එහෙම මේ දේවල් මේවා දන්නේ නැහනේ. දැන් මේ වගේ ඉන්ටර්වියු එකදී අපි කිව්වොත් මිසක් මේ දේවල් දන්නේ නැහනේ. ඒක ලංකාවේ මොඩල් කෙනෙක් මෙහෙම පිටරටත් ගිහිල්ලා කරලා තියෙනවා. ඉන්දියාවෙත් කරලා තියෙනවා. ඉන්දියාවේ මොඩල් කෙනෙක් ගන්නවට වැඩිය ලංකාවේ මොඩල් කෙනෙක් ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ගන්නවා කියන්නේ එච්චර ලොකු රටක අපි කොච්චර ඒ කියන්නේ අපි ලොකු දෙයක් ඇචීව් කරලා තියෙනවා ඒ කියන්නේ. අනිවාර්යෙන්ම බොහොම ලොකු දෙයක් ඇචීව් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද හිෂාන් ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ඉන්දියාව ලංකාව වගේ 60 ගුණයක් විශාලයි. ඉන්දියාවේ ඉන්න තරුණයෝ කොයිතරම් කඩවසම්ද කොයිතරම් ලස්සනද ඉතින් ඒ අයට දක්ෂකම් නැතුවද. නමුත් ඒ තීද්දිත් ලංකාවේ මෝස්තර නිරූපණ ශිල්පියෙකුට ඉන්දියාවට ගිහිල්ලා Pepsi වගේ ජාත්‍යන්තර නාමයක් දිනාගත්ත නිෂ්පාදනයකට නිරූපණ ශිල්පියෙක් වශයෙන් සම්බන්ධ වෙනවා ලැබෙනවායි කියන එක ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදියට අපේ රට ලැබපු ලොකු ජයග්‍රහණයක් විදියටයි මට දකින්න පුළුවන් වෙන්නේ. බොහොමත්ම ස්තුතියි ඇගීමට. ඉතින් ඒ ගැන කියද්දී අපි ඒ වගේ තැන්වලට ගිය තව නළු නිළියෝ ඉන්නවා ලංකාවේ. නමුත් ඔවුන්ව අගේ කිරීමකට ලක් වෙන්නේ නැහැ. මගේ වටිනාකමක් තියනවා කියලා හින්දා මේ වගේ ඉන්ටර්වියු එකකට කතා කරන්නේ. නමුත් බොහෝ වෙලාවෙදී ලංකාවේ ඒ තැන්වල ඉන්න පුද්ගලයන් ඒ අගේ කරන පුද්ගලයන් ඇත්තටම ඒ තැන්වලද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට කලම්බෝ ෆැෂන් වීක් කරා. දැන් මම තමයි ලංකාවේ මගේ මේ 13 වෙනි අවුරුද්ද RAM model කෙනෙක් විදිහට මම තමයි දැන් පිරිමියගෙන් සීනියර්ම මොඩල්. හැබැයි ඕක highlight වෙන්නේ නැහැ වැඩිය. නමුත් කරලා තියෙන shows ප්‍රමාණය, එතකොට කරලා තියෙන brands ප්‍රමාණය, ලෝකේ තියෙන හොඳම brands, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සාකුල් බ්‍රදර්ස් කියන brand එක ලංකාවේ මේ ආයතනයකින් ගෙන්නුවම මොඩල්ස්ලා පහයි ලංකාවෙන් තෝරගත්තේ. එක්කෙනෙක් ඇමරිකන් මොඩල් කෙනෙක්. මොඩල්ස්ලා පහයි තෝරගත්තේ. ඒ අතරින් මමත් ඉන්නවා. ඉතින් එහෙම දේවල් කරපු අය මේ ලංකාවේ ඉන්නවා. එහෙම ඉඳිද්දී අපිට හිතෙනවා අපි ටීවී එකේ බලද්දී අපි ඇයි ඒ අයට තැනක් නැත්තේ කියලා. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් අපිට ජැක්ලින් ෆර්නැන්ඩස් ලංකාවේ නිර්මාණ වලට ගන්න බැරි අය. ඒ කියන්නේ ආ ඉන්නේ වෙනම තලයක. ඒ තලේ අපි නැහැ. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් එනවා. අපේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක මේ යන්නේ කොයි පැත්තටද කියන එක. අපි පිටිපස්සට යන්නේ. අපිට ඉස්සරහට යන්න කිසිම ඒ කියන්නේ පේන තෙක් මානකනේ අපිට නායකෙක් නැහැ වගේ තමයි හරියම. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ වෙලා දෙන්නේ. ඒ කියන්නේ අපේ මුළු රටම වැටෙද්දී හැම ශේෂ්ත්‍රයක්ම ආයි පිටිපස්සට යනවා. ඒක තමයි ප්‍රශ්නේ. හෙෂාන් අවුරුදු 13ක් කලම්බෝ ෆැෂන් වීක් මං හිතන්නේ ලංකාවේ තියෙන පළමු පෙළේ මෝස්තර නිරූපණ දැක්ම. මේ නිරූපණ දැක්මට වැඩි හරියක් මෝස්තර නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් එන්නේ ඉන්දියාවේ. ලංකාවෙන් සහභාගී වෙන වරම් ලැබෙන්නේ මං හිතන්නේ අතේ ඇඟිලි 10කට සමාන ප්‍රමාණයකට විතරයි. ඒ සඳහා අවශ්‍ය වෙන කැපවීම කරන්නට අපේ රටේ බොහෝ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් මැලි වෙනවා. මොකද එච්චර අපහසු පුහුණු වීම රසක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම තමුන්ගේ සිරුර නිසි පරිදි පවත්වාගෙන යාම. දැන් ඔබ සතුව ඉතාම සමබර සිරුරක් තියෙනවා. මේ සිරුර අවුරුදු 13ක් පුරාවට එක විදිහට පවත්වාගෙන යනවායි කියන එක ලේසි දෙයක් නන් නෙමෙයි. හෂා
කොහොමද මේ සිරුර මේ විදියට බොහොම කඩවසම් ඔබේ වෘත්තියට අවශ්‍යම ආකාරයෙන් පවත්වාගෙන යන්න මොනවද ඔබ කරන්නේ? ප්‍රධාන වශයෙන් මන්නම් මසීනි බොනේක තනිකරම වගේ නවත්තලා තියෙන. ඒ කියන්නේ බොන්නේ නැත්තෙම නෑ. මොකද අපි බැලන්ස් වෙන්නත් ඕනේ. මොකද සීනි ඇඟට නැතුවම ගිහිල්ලත් හොඳ නෑ. ඉතින් එහෙනම් සීනි ප්‍රශ්නේ ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන දෙයක්. සහ වර්කවුට් කරන්න ඕනේ. අපි ජිම් එකට යන්න ඕනේ. දැන් මේ ලංකාවේ හිතන්නේ ඒක ගොඩක් මිනිස්සු හිතන්නේ මේ ජිම් එකට යන්නේ ඇඟ හදන්න කියලා. නෑ මම නම් ජිම් එකට ප්‍රධාන වශයෙන්ම යන්නේ මගේ මනසත් දියුණු කරගන්න. මම ඇත්තම කියනවා නම් ඒක භාවනාවක්. ඒක භාවනාවක් සහ මගේ කියන්නේ මම උපතින් බෞද්ධෙක්. ඉතින් මම භාවනාව ප්‍රගුණ කරන කෙනෙක්. මගේ මේ බොහොම කියන්නේ පොඩි කාලේ ඉඳන් මේ ඉස්සර අපේ යාළු දැන් හාමුදුරු නමක්. ඉතින් මම පුළු පුළුවන් වෙලාවට උන්වහන්සේගේ අනුශාසන ලැබන කෙනෙක් සහ මම හරි මාසයි භාවනා ප්‍රගුණ කරන්න තමයි. මොකද උන්වහන්සේ කියන්නේ අර පන්සල් සංස්කෘතියෙන් මිදිලා භාවනා මධ්‍යස්ථානයක් කියන தත්ත්වයට ගෙනල්ලා තියෙන කෙනෙක් මිනිසුන්ගේ මනස දියුණු කරන්න ඕනේ කියන தත්ත්වයට. ඉතින් ඒ හරහා මං හිතනවා මගේ කියන්නේ මගේ ශරීර සෞඛ්‍ය අවුරුදු 13ක් මේ වගේ එක දිගට ඉන්න. අනිත් එක දැන් මම සීනියර් වුණාම මට පස්සේ ඉන්නවා මල්ලිලා ගොඩක්. දැන් ඒගොල්ලන්ට ඒගොල්ලන් එක්ක මම තරඟ කරන්න ඕනේ. ඒකෙන් මම ඇත්තටම තරඟ කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ලුක් එකත් එක්ක. මොකද ඒගොල්ලන් අලුත් දේවල් ගේනවා. නමුත් කොච්චර අලුත් දේවල් ගේන මට මෙතන රැඳී ඉන්න පුළුවන් වෙන්නේ ඒ මං මේන්ටේන් කරන හින්දානේ. මම පාටිස් වලට යන්නේ නැහැ. මම මගුල් ගේකට ගිහිල්ලා නැහැ. මම ඉතින් අවුරුදු 3කටවත් යන්නේ නැහැ. මම අන්තිම යන්නේ නැහැ කියන්නේ ඒකට ප්‍රධාන හේතුව දැන් ලංකාවේ ඒ කියන්නේ මේ මම වැරදි දෙයක් කියනවා නෙමෙයි. නමුත් ලංකාවේ මිනිස්සු පුටික බොනවා වැඩි. ඒ කියන්නේ බිව්වට කමක් නැහැ. ඒක ඇල්කොහොල් කියන දේ. නමුත් ඒ දේ එක්තරම් මිම්මකට අපි ඒක මේ ඩිසිප්ලින් එකක් විදියට මේන්ටේන් කර යුතු දෙයක් සහ පමණ ඉක්මවා යනවා. පමණ ඉක්මවා යාම. ඉතින් මම මේ දේවල් හරියට ඒ කියන්නේ මේන්ටේන් කරන කෙනෙක්. මට පාඩිස් වලට කතා කරාම මම ලේසියෙන් යන්නේ නැහැ. යනවා. ඒ කියන්නේ ඒක මගේ ටෙලිනාට්‍යට සම්බන්ධව මම දැන් මේ දවස්වල ටෙලිනාට්‍ය කරනවා. ඉතින් ටෙලිනාට්‍ය සම්බන්ධව නම් ඒ පාටිස් දෙන මම යන්න ඕනේ. මොකද ඒව සමහර වෙලාවට මාකටිං පැත්තට බරයි. මොකද ඒවල යන ෆොටෝස් අරක මේ අපේ ඩ්‍රාමා එකේ මාකටිං වලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට යනවා. නමුත් ඒ වෙලාවට ගියත් මම අනිවාර්යෙන්ම 11 තමයි උප්පරිම. ඒ වෙලාව ඇරෙන්න මම ටග් ගාලා එනවා ගෙදර. මම ගෙදර වුණත් මේ නිදා ගන්නවා 10ට 10 මාර වෙනකොට උප්පරිම. ඉතින් ඒ කියන්නේ මේක අපි කරන්න ඕනේ. මේ කැපීම කරන්න ඕනේ. කලම් ෆැෂන් වීක් කරන්න තරම් මොඩල් කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් තිස්සේ. සහ මම බොහොම සන්තෝෂයෙන් කියන්න කැමති ප්‍රසාද් බිඩප්පා. ඒ කියන්නේ කලම් ෆැෂන් වීක් කොරියෝග්‍රාෆර්. ඔහු මට කතා කරා. මටයි මගේ තව එක යාළුවෙක්ට ලංකාවේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා. ඔව්. ඉතින් ඔහු කතා කරා ඉන්දියාවට එන්න වැඩ කරන්න කියලා. මොකද මම ඉන්දියාවත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙන කෙනෙක් හින්දා. නමුත් මම ඉන්දියාවට ගියොත් මම ආයි මුලින්දම පටන් ගන්න ඕනේ. මම මේ ගොඩනගාගෙන ආපු දේ මේ මගේ රටේ. ඉතින් අනිතක මට ඉන්දියාවට වැඩිය මගේ රටේ දෙයක් කරගන්න තිබ්බනම් මම ඒක ගොඩක් හිතනවා. මට මොකද දැන් හරියට බැලුවොත් මොඩල් කෙනෙක් විදියට මම හැම ෂෝ එකක්ම වගේ ලංකාවේ කරලා තිනවා. හැම බ්‍රෑන්ඩ් එකකටම වගේ මොඩල් කරලා තිනවා. නමුත් මට ඒ එක්කම දැන් ඔය රංගපෑම සම්බන්ධව අපි යද්දි අර දේවල් අදාළ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ලංකාවේ. මොකද ලංකාවේ මොඩලින් කියන එකයි ටෙලි ඩ්‍රාමා ෆිල්ම්ස් කියන එකයි වෙනම තැන දෙකක තියෙන්නේ. මොඩලින් කියන්නේ මං හිතන්නේ හරිම ප්‍රොෆෙෂනල් ඉන්ඩස්ට්‍රි එකක් ලංකාවේ. නමුත් මිනිස්සු ඒක දන්නේ නැහැ. ඒකයි අර මේ අය කිව්වාගේ පහත් විදිහට ටිකක් හිතන්නේ. දැන් හෙයාවස්ට කෙනෙක් කියමුකෝ. හෙයාවස්ට කෙනෙක් කියවමත් ටිකක් වපරහින්නේ බලන්න. නමුත් හෙයාවස්ට කෙනෙක් එන්න කොච්චර අමාරුද? ඉන්ටර්විව්ස් වලට මගේ යාළුවෝ කොච්චර ගිහිල්ලා රිජෙක්ට් වෙලා තියෙනවද? දැන් එතකොට මේ 8000ක් 5000ක් විතර ඉන්න තැනකින් 5-6 දෙනෙක් ගන්නවා කියන්නේ ඒ ඉන්ටර්විව් එකෙන් පාස් වෙනවා කියන්නේ ලොකු මාරු දෙයක් නේ. නමුත් එහෙම ආපු මිනිසුන්ටත් එහෙම වපරහින් බලනවා කියන්නේ අතර මේක හරි කනගාටුදායකයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු දන්නේ මේ ෆීල්ඩ් එකේ තියෙන වටිනාකම. ඒ කියන්නේ ඇක්ටිං කියන දේත් මොඩලින් කියන දේත් ගැන දන්නේ නැහැ. ඉතින් අපිට කියන්න බෑ මෙන්න මේකයි මොඩලින් කියලා. ඉතින් දැන් මේ වගේ ඉන්ටර්විව්ස් වලට අපිට කතා කරලා අපි මෙහෙම මේ හරහා ජනතාවට කියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. මොකද නොදන්න දෙයක්නේ. අපි ඒක මිනිසුන්ට බැලලා වැඩක් නැහැ. දැන් මම වුණත් Facebook එකේ ওই මොඩල්ස් වලට බණ ඉදදී මම මුකුත් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ඒක දන්නේ නැහැ. ඒ හින්දායි ඒගොල්ලන් කියන්නේ. නමුත් අපිට පුළුවන් මේ වගේ ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලා ඒගොල්ලන්ව දැනුවත් කරන්න.
බොලිවුඩ් සිනමාව ගැන කතා කරොත් ඉන්දියාවේ හිටපු සුපිරි මෝස්තර නිරූපණ ශිල්පීන් කීප දෙනෙක් මගේ මතකයට එනවා. ජෝන් ඒබ්‍රහම්, ඒ වගේම අර්ජුන් රාම්පාල්. මේ අයට අවස්ථාව ලැබෙනවා තමුන් නිරූපණ ක්ෂේත්‍රය තුළින්ම ලබාගත් ජන ප්‍රසාදය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාවෙන්ම කලා කටයුතු වලට සම්බන්ධ වෙලා කලාව තුළින් ඉදිරියට යන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මං හිතන්නේ හෙෂාන්ටත් ලැබුණේ. හෙෂාන්ට අවස්ථාව ලැබෙනවා බෝම්බ සහ රෝස නිර්මාණය තුළින් කලා ලෝකයට පියමං කරන්නට. ඔව්, බෝම්බ සහ රෝස චිත්‍රපටය ඇත්තරම මම ඉන්නේ බොහොම සුළු චරිතයකට, ඒ කියන්නේ ඉවර වෙන සීන් එකට. හැබැයි මම දැන් මම මේ දේවල් ගැන කතා කරද්දී දැන් උදකාන්ත වර්ණසූරි මහත්මයාගේ රන් කිවිට දෙක කියන චරිතයේ මම ඉන්නේ මැරෙට්. මැරෙට්. ඒ කියන්නේ වැරේ කියන්නේ මේ ඇත්ත. ඒ කියන්නේ ළමයි අතර ඉන්න මේ අයියා කෙනෙක් ගම්. ටිකක්. ඔව්, ටෆ් අයියා කෙනෙක්. ඔහොමයි. ඒක හරි සුළු චරිතයක්. නමුත් එදා ඒ චරිත කරපු හින්දා තමයි මට දලදා ගමනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්න හම්බුනේ දන්ත කුමාරයා වශයෙන්. ඒකට හේතු උදේකාන්ත වරණසූරි මහත්මයා තමයි ඒ කාලේ සෝමයිද්‍රසිංහ මහත්මියට මාව හඳුන්වා දුන්නේ. මේ මගේ ෆිල්ම් එකේ මෙහෙම හිටියා, මෙයා හොඳයි කියලා. මොකද මම වගේ කෙනෙක්ව තමයි හොයන්නේ කියලා කිව්වා. ඉතින් දැන් බෝම්බ සාරෝස කියන්නේත් අන්නේ එවැනි චිත්‍රපටයක්. මාව කියන්නේ ඇත්තම කියනවා නම් ඒ දවස් හතරක් මම මේ ඒ ලොකේෂන් එකට ගියා. හැබැයි මම දවස් තුනක් නිකන් හිටියේ. හතරවෙනි දවස් තමයි අවස්ථාව ලැබුණේ. අවස්ථාව ලැබුණේ මේ ඒ එතනදී මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන මේ ජවනිකාවත් තියෙන. ඒකේ මේ නෝල් එක මම. නමුත් බොහොම පොඩි එකේ මම බයික් එකේ ඇවිල්ලා ඔහොම වැටෙන මේ ශොට් එක තිබ්බ, දර්ශන තිබ්බේ. දැන් ගොඩක් අට කියන පොඩි පොඩි රංගපාල එහෙම එන්නපා එහෙම කියලා. නමුත් මං කියන්නේ නැහැ පොඩි පොඩි. මෙතන වෙනස තියෙන්නේ හෙෂාන්. හෙෂාන් එන්නේ සුපිරි මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියට මේ පුංචි ජවනිකාවට පෙනී හිටින්නේ. ඒකයි තියෙන වෙනස තියෙන්නේ එතන. ඉතින් ඒ හරහා මට කියන්නේ මම කැමරා කොහොමද කරන්නේ, මම ඒ නිකන් ඉන්නකොට අහනවා මේ කාර්මික ශිල්පින්ගෙන් මේ කූපු එක මොකද්ද, කියන්නේ ඔය මේ තියෙන ස්ටෑන්ඩ් එක ට්‍රයිපොඩ්ස් වල මේවා කොහොමද, ඇල්මිනියම්ද මේවා, ඒ දේවල් මම අහනවා. ඒකට හේතුව මම කැමති ඒ දැනුමත් ගන්න. මොකද මම හැම වෙලාවම දැනුම හොයන කෙනෙක්. ඒ කියන්නේ එක ශේෂ්ඨක ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඒකයි මම ප්‍රසන්ට් කරන්න ගියේ, එතකොට මොඩල් කරන්න ගියේ, ඇක්ටිං කරන්න ගියේ. ඒ දේවල් මම අතපත ගන්න හොඳට. හැබැයි යන්න කලින් මම ඒවා හොඳට හොයලා බලලත් යන්නේ. ගෙදර වැඩ කළා යන්නේ. ඔව්, දැන් මේ වැඩසටහනට එන්න කලිනුත් මම ඊට කලින් තිබ්බ වැඩසටහන හොඳට ස්ටඩි කරලා ආපු කෙනෙක්. ඉතින් එහෙම වෙන්න ඕනේ. නිකන් ඔහෙ අපි වැඩසටහනකට හරි දැන් මම යනකොට දැන් මම හරි කැමති කැලුම් අය වගේ. ඔයා මොකක්ද අඳින්නේ? දැන් එහෙම අහනකොට මම හරි කැමති. ඒ කියන්නේ වැඩසටහනක් ලස්සන වෙන්න ඒක බලපානවා. නමුත් ওই ප්‍රශ්නේ ලංකාවේ ගොඩක් වැඩසටහන් වල නෑ. මොකද මම channel 3ක වැඩ කරලා තියෙනවා. මම කිව්වා මෙහෙම මෙහෙම කරමු, අපි එන guest ලාගෙන් අහමු නිකමට මෙන්න මෙහෙම ඇඳන් එන්න කියලා. නමුත් producer ලා ඒකට කැමති නෑ. මම දන්නේ ඇයි කියලා. දැන් ඒ වගේ ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ශේත්‍රයේ. ප්‍රශ්න ගොඩක් තියෙන ක්ෂේත්‍රයක ප්‍රශ්න निराකරණය කරගෙන ඉදිරියට යන්න හෙෂාන් උත්සාහ ගන්නවා. හෙෂාන්ට ලැබෙන අවස්ථාව සුවිශේෂී වන්නේ සිරි දළදා ගමනේ චිත්‍රපටයේ බෞද්ධ ඉතිහාසයේ මුදුන් මල් කඩක් බදු ඓතිහාසික ස්වර්ණමය අවස්ථාවකට දළදා වහන්සේ සම්බන්ධ ඒ රංගපාන්න ලැබීම, දන්ත කුමරුගේ චරිතය. කොයි විදිහටද මේ අභියෝගය හෙෂාන්ට දැනුනේ? අත්‍තරම ඒ කාලෙ වෙනකොට මම ඒ කියන්නේ රංගනයේ සෑහෙන්නම ආධුනිකයි. දැන් අයියා දන්න හොඳටම නාලන් මෙන්ඩිස් මහත්මයා අධ්‍යක්ෂකවරයා, ඔය මේ දූදරු අපි පොඩි කාලේ බල්ලා තිනවා අයියාගේ රංගපෑම්. එතකොට මම මගේ පළවෙනි ටෙලි නාට්‍යයට තෝරගන්න නාලන් මෙන්ඩිස් මහත්මයා වාසනාව වේවා කියලා. ප්‍රධාන චරිත තුනක් තිබ්බ, චරිත තුනෙන් එකකට මාව තෝරගත්තා. ඒක කර 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 වාසනාව වේවා කර කර ඉන්නකොට තමයි මට ඔය දළදා ගමනේ මේ චිත්‍රපටය හම්බුනේ. කරන්න ඉතින් එතකොට මම කියන්නේ මට හිතාගන්නවත් බෑ ලංකාවේ ඒ කියන්නේ මෙච්චර නළුවෝ ඉඳද්දී මේ දළදාව ගැන චිත්‍රපටයක් නිර්මාණය වෙද්දී දන්ත කුමාරයාගේ චරිතයට මාව තෝරගත්තා කිව්වම මට හිතාගන්න බෑ. ඒ කියන්නේ මොන වගේ ඒ කියන්නේ මේ වෙලාවේ මට ඇති වෙච්ච ෆීලින් එක මට හිතාගන්න බෑ. ඉතින් මම ඒ වෙනුවෙන් කරන්න ඕනේ හැම කැපවීමම කරා. මම සාමාන්‍යයෙන් මස් මාංශ වැඩිපුර ගන්න කෙනෙක්. නමුත් මම දළදා ගමනේ චිත්‍රපටයේ හින්දා ජීවිතේ කවදාකවත් කරපු නැති විදිහට මාස 3ක් අපි ෂූටින් කරා. මම වෙජිටේරියන් වෙලා පවා හිටියා. කියන්නේ ඒක මට ගොඩක්ම අමාරු දෙයක්. මොකද මම සෑහෙන්න ඒ කියන්නේ මස් මාංශ කන කෙනෙක්. ඒ කියන්නේ ඒකට හේතුව මම කැම්පින් කරනවා. එතකොට මම කඳු උඩ ඉන්නවා. ওই දේවල් කරද්දී මට වෙජිටේරියන් වෙලා ඉන්න එක හරි අමාරුයි. මොකද
ඒ ෆිලින් එක ගන්න ඒ ඇඩ්වෙන්ච එකක් නේක. එතකොට අපිට සමහරක් කළාට කැලාවල් ඇතුලේ හිර වුණාම අපිට තියෙන දෙයක් කණ්ඩ වෙනවා. දළදාගමනින් පස්සේ ආපු චරිත ඒ වගේම චරිත මට හම්බුණා. නමුත් මං කරේ නෑ. මොකද මට ඕන මම අර එක තැනක ඉන්න මනුස්සෙන් නෙමෙයි. මොකද මට අනිත් එක විශාල වශයෙන් අයියා, ඒ කියන්නේ ප්‍රසිද්ධිය ගොඩක් අවශ්‍ය නැති මනුස්සෙක් කියලා මම හිතන්නේ. මට ප්‍රසිද්ධිය නෙමෙයි, මට ඕනේ අර තැන් තැන් අල්ලලා බලන්න, ඒ කියන්නේ ගවේෂණය කරන්න. ඉතින් ඒ හින්දා හැබැයි එහෙම එහෙම අල්ලන්න ගිහිල්ලා අන්තිමට දැන් මොඩලින්ුත් දැන් සෑහෙන දුරක් ගෙවිලා තිනවා. දැන් ඇක්ටිං මම දැන් මේ දවස්වල ඩ්‍රාමා පැත්තට ගිහිල්ලා තිනවා. මොකද ඒකට හේතු ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක ෆිල්ම්ස් කරනවා අඩුයි. සාහේ ෆිල්ම්ස් මට හරියන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තිනවා. හරි යන ෆිල්ම් එකකත් රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ චිත්‍රපටියක ඉතාම සුළු දර්ශනයකට හරි පෙනී ඉන්න ලැබෙනවා නම් ජීවිතේ වරමක් භාග්යක් වාසනාවක්. ඒ චිත්‍රපටයේ ඔබට අවස්ථාව ලැබෙනවා නැවතත් නන්ද කුමරුවෙන්. ඇත්තටම ඒ චිත්‍රපටයේ රඟපාන ප්‍රධානම හේතුව සුනිල් ආරියරත්න මහත්මයා. ඒකට හේතුව මට එතුමාගේ කියන්නේ ඒ කතා කරපු මේක රඟපාන්න ඉන්න කියලා කතා කරපු එක මට රිජෙක්ට් කරන්න බැරි වුණා. මොකද මම දළදාගමනින් පස්සේ අවුරුදු 5කට 6කට විතර පස්සේ තමයි මේ යශෝදරා චිත්‍රපටයේ රඟපාන්න එන්නේ. මොකද මම ඒකට හේතුව මට ඒ වගේ චරිත හම්බුණා. මට කාශ්‍යප මහරහතන් වහන්සේට රඟපාන්න හම්බුණා. ඒ කියන්නේ මගේ උස මගේ ලුක් එක හැමදේම හරි කියලා. නමුත් මේ ඔක්කොම රිජෙක්ට් කරා. නමුත් සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම ලොකු භාග්යක්. අපි හැම කලාකරුවෙක්ට මං හිතන්නේ. ඉතින් මට ඒක රිජෙක්ට් කරන්න බැරි වුණා. සා ඒක දැන් මේන් රෝල් එකක් නෙමෙයි. මං සාමාන්‍යයෙන් මේන් රෝල් එක කරපු කෙනෙක්. ලංකාවේ මේ කියන්නේ දළදාගමනේ මම මේන් රෝල් එක. ඊට පස්සේ මං යනවා මේ සබ් රෝල් එකට. මේ සාමාන්‍ය පොඩි රෝල් එක ප්‍රධාන චරිතයකට. ඒ හරහා මම ස්ක්‍රිප්ට් එක බලවම මට ඩයලොග්ස්ත් තිබ්බේ 5ක් විතර. නන්ද කුමාරගේ චරිත. ඉතින් ඇත්තටම ඒක නළුවෙක්ට නිළියෙක්ට ලැබිච්ච ලොකු වාසනාවක්. හැබැයි මට අර මං ඉස්සෙල්ලා කියවනේ මට ඕනේ අර අතපත ගන්න එකක් කරා මට ඇති. ඒ කියන්නේ මට එක චිත්‍රපටයක ප්‍රධාන චරිතේ රඟපාන්න ඕනි කියලා හිතුණා. මම එකක් කරා මට කරන්න හම්බුණා. ඊට පස්සේ මට හිතුණා සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක ඉන්න ලැබීමත් වාසනාවක් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ මට කතා කරා මම ඒකේ හිටියා. ඊට පස්සේ මට කතා කරා මම බෑ කිව්වා. ඩයලොග් 5ක් විතර තිබ්බනේ. හැබැයි මේ තිරගත වෙනකොට එක ඩයලොග් එකක්වත් නැහැ. මම ගොඩක් සීන්ස් වල ඉන්නවා. ඒ කියන්නේ මේ චිත්‍රපටේ නමුත් එක ඩයලොග් එකක්වත් නැහැ. කමක් නැහැ. මම අඩු ගානේ සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක හිටියා කියන එක අර මගේ හිතට හොඳයි. ඉතින් ගොඩක් කට්ටිය අහුව ගොළු චරිතයක්ද රඟපෑවේ කියලා. නෑ, ඒක විශිෂ්ට නිර්මාණයක්. නමුත් යම් කිසි හේතුවක් නිසා වෙන්න ඒ දෙබස් සංස්කරණයේදී ඔබේ රූපරාමුව අහිමි වන්නට ඇති. නමුත් ඒ පෙනී හිටීමම කොයිතරම් වටිනවද? ඒ වගේ උසස් නිර්මාණයක. හෙෂන් කිව්වා මේ කාලේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙනවා කියලා. ඔබේ අලුත්ම තොරතුරු? ඔව්. රේස් කියන ටෙල් නාට්‍ය ඒක දැන් අපි ඉවර කරා. ඉවර කළා ඉවරයි. ඒ කියන්නේ මම සාමාන්‍ය මෙගා ටෙල් නාට්‍ය රඟපාන්න නැති කෙනෙක්. සහ ඒ හින්දා අපි හැමෝම මම ගොඩක් ඒක රඟපාපු ගොඩක් කට්ටියම කිව්වේ උපරිම එපිසෝඩ් 70යි. අපි එහෙම තමයි පටන් ගත්තේ. නමුත් ඒ ටෙල් නාට්‍ය චැනල් එකේ ප්ලේ වෙන්න ගත්තට පස්සේ සෑහෙන මිනිස්සු බලන්න ගත්තා. සහ ඊට පස්සේ චැනල් එකෙන් කිව්වා මේක තව අරන් යන් කියලා. ඊට පස්සේ අන්තිර කොහොම හරි 165ක් වෙනකන් ඇවිල්ලා අපි නැවැත්තුවා. පහු දැන් සති දෙකක් ඇති අපි නවත්තලා. ඒ එකම මම තව ටෙලි නාට්‍යයක් කරා කෝඩුකාරයෝ කියලා. රේස් ටෙලි නාට්‍ය ගැන කතා කරොත් ඔබට ලැබිච්ච ප්‍රතිචාර? ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒකට හේතුව තමයි මගේ චරිතය. ඔව්, උවිඳු දිසානායක කියන චරිතය සහ මේ ටෙලි නාට්‍යයට මාව තෝරා ගැනීමට ප්‍රධානම හේතුවක් වුණා. මම සාමාන්‍යයෙන් බයික්ස් රේස් වලට ආස කෙනෙක්. ඒ කියන්නේ බයික්ස් කාර්ස් වලට රේසිං වලට ආස කෙනෙක්. මම සාමාන්‍යයෙන් මම මේ ක්ෂේත්‍රයට එන්නත් ප්‍රධාන හේතුව මේ ලොකු බයික් එකක් ගන්න ඕනෙ හින්දා. ඉතින් ඒ හින්දා සහ මගේ ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා හිතනවා මේ චරිතයට මාව සුදුසුයි කියලා. නමුත් ඒ මුළු ටෙලි නාට්‍යෙම ආද කියන්නම් ඒ ටෙලි නාට්‍යෙම මම ඒගොල්ලන්ට වැරද්දක් කියන්නේ. ඒ මුළු ටෙලි නාට්‍ය ඒ කියන්නේ හිටපු ගොඩාක් අය කියලා තියෙනවා අධ්‍යක්ෂකවරයාට හෙෂාන් මනුලව ගන්න එපා කියලා. එහෙම කියලා තියෙනවා. තියෙනවා. ඒගොල්ලන් පස්සේ දවසක ඇවිල්ලා මටත් කිව්වා මේ අපි වාව ගන්න එපයි කිව්වයි කියලා. නමුත් ටෙලි නාට්‍ය සාර්ථක වෙනවා. අධ්‍යක්ෂකවරයා තනි කැමැත්තට මාව ගන්න. සහ මම එතකොට කොණ්ඩේ රැවුලයි වවන් හිටියේ. කපන්න බලන්ද කියලා හෙව්වා කොණ්ඩේ රැවුලයි දෙකම. මං කිය හරි මං කපන්න කියලා. හැබැයි මං එදා කරපු කැපකිරීමට මට ඒ ටෙලි නාට්‍ය හරහා විශාල වශයෙන් හොඳ ප්‍රතිචාර හම්බුණා. ඉතින් ඒ හරහා
රේස්ටෙල් නාට්‍ය මගේ ආයි දෙවනි ගමන වගේ. ඒකෙන් මම ආයි රඟපාන්න නැහැ කියන தත්ත්වය මම මොඩල් කරනවා විතරක් කියලා හිටපු தත්ත්වේ එම් පිටම වෙනස් කරපු ටෙල් නාට්‍යය තමයි රේස් කියන්නේ. ඒකට මම ප්‍රධාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සෙනාලි ෆොන්සේකාට. මොකද ඇය තමයි අධ්‍යක්ෂකවරයාට මෙන්න මේ වගේ ටෙල් නාට්‍යයක් මෙන්න මේ වගේ කොල්ලෙක් හොයනවා කියලා කිව්වෝ මාව යෝජනා කරලා තියෙන්නේ. ඕකට හරියන්නේ ඒෂාන් අයියා තමයි කියන එක. ඉතින් ඇත්තටම රේස් කියන්නේ මගේ දෙවෙනි ගමන. දැන් ඒ හරහා මට තව තව ගොඩාක් අවස්ථා හම්බුණා. නමුත් මම එක ටෙල් නාට්‍යයක් කරා කෝඩිකාරය කියලා. දැන් ඒකත් ළඟදිම ටෙලිකාස් වෙන්න නියමිතයි. ඉතින් ඒ අධ්‍යක්ෂකවරයාම තමයි ධනුෂ්ක රේමන් තමයි අධ්‍යක්ෂකවරයා. අතුල ඉද්දමල්ගොඩ තමයි නිෂ්පාදකවරයා. ඉතින් ඔවුන් මං ගැන විශ්වාසය තබලා තිනවා. අබ්බලෝ මේකත් සාර්ථක වේද කියලා. හෙෂාන්ගේ මුහුණු පොත ඇසුරින් බොහෝ වෙලාවට මට දකින්නට ලැබෙන දෙයක් තමයි හෙෂාන්ගේ ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්නේ මෝටර් සයිකලයක් එක්ක. මේ මෝටර් සයිකල් වලට ආදරය කරන්න පටන් ගත්තේ කොයි කාලෙදද? මං දන්න කාලේ ඉඳන්. ඒ කියන්නේ මං හිතන්නේ මට අවුරුදු ඉතින් මම පොඩි කාලේ ඉඳන් බයිසිකල් වලට ආස කෙනෙක්. ඒ කියන්නේ මුලින්ම පුෂ් බයික් එක, ඊට පස්සේ මෝටර් බයිසිකලයට, සහ ඇත්තම කියනවා නම් මම මොඩල් කරන්න එන්නෙත් මෝටර් බයික් එකක් ගන්න ආසාවට. ඒ කියන්නේ මට ඕන මම සාමාන්‍යයෙන් හරි මේ ස්වාධීන වින්නාස කෙනෙක්. ඉතින් මගේ සල්ලි වලින් මට ගන්න ඕන වුණා. මට අවශ්‍ය වුණා මගේ අම්මට තාත්තට කරදර කරන්න. ඉතින් අදටත් මම මගේ ගොඩක් දේවල් අරන් තියෙන්නේ එහෙමයි. අදටත් මම අපේ අම්මගෙන් කීයක් හරි අඩු ගන්න රුපියල් 50ක් හරි ඉල්ලගත්තොත් හදිස්සියට මම ඒක ගෙවනවා. මොකද මම ආස නැහැ ණය වෙන්න කාටවත්. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ ණයට ඉල්ලුවොත් ඒක මගේ ඔළුවට හරි ඉස්සර දෙයක්. මම ඒ දේවල් මේන්ටේන් කරන කෙනෙක් සහ වෙලාවට වැඩ කිරීම අදත් දන්නේ. කිව්ව වෙලාවටත් කලින් ඇවිල්ලා තියුණා. ඒක මගේ අනිවාර්ය දෙයක්. මම සාමාන්‍යයෙන් දැන් රේස් ටෙල් නැට් එක කරද්දී කවුරුත්ම ඇවිල්ලා නැහැ. මම පාන්දර එතන ලොකේෂන් එකේ කකුල් දෙක අතට දාගෙන ඉඳි වාහනේ ස්ක්‍රිප්ට් එක ගියෝ ගියෝ ඉන්න සමාදාසන ස්ක්‍රිප්ට් එක ඇවිල්ලත් නැහැ. එතකොට ඉතින් පුදුම විදියට ස්ක්‍රිප්ට් රයිටර් පාන්දරට කරදර කරනවා. ඒ වගේ දැන් ඒකෙන් වෙලාවට වැඩ කිරීම මගේ ප්‍රධාන ගුණාංගයක් කියලා මං හිතනවා. මොකද මේ වෙලාවට වැඩ කරන්නේ නැති එකකින් ලංකාවේ විශාල ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිනවා. සහ වෙලාවට වැඩ කරන එකෙන් මම තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ වෙලාවට එන එකේ. සහ අපි ඉස්සරහට කතා කරමු. අන්තිමට මං කියන්නම් ලංකාවේ වෙන්න ඕන දෙයක් ඒ තමයි රෙස්පෙක්ට් කරන එක. ලංකාවේ මිනිස්සුන්ට මිනිස්සු රෙස්පෙක්ට් කරන එක හරි අඩුයි. ලස්සනට තැනකට ඇඳන් යනවා කියන්නේ ඒ කෙනාගේ ලොකුකමක් නෙමෙයි. මම ලස්සන ඇඳන් ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එකට රෙස්පෙක්ට් කරනවා ඒ මම. මම කැලුම් අයට රෙස්පෙක්ට් කරනවා. මම නිකං ඔහේ වැරහැල්ලක් මොන හරි ඇඳගෙන ආවොත් මම රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඕක කරන්න කියලා එහෙම හරි නැහැ. අපි මෙතන ඉන්න කාර්මික ශිල්පීන්ට පවා රෙස්පෙක්ට් කරනවා. මොකද මේ වැඩසටහනට අපි වටිනාකමක් දෙන්න ඕනේ. දැන් අයියා කියනවා වගේ අපි කරන් ජෝහර්ගේ මේ ඉන්ටර්වියු එකට යනවනම් බොහොම ලස්සනට ඒ අය ඇඳන් එනවා. ඇයි ඒ? කරන් ජෝහර් ලස්සනට අඳිනවා. දැන් අයියත් ලස්සනට අඳිනවා කියලා මම හොඳට දන්න කෙනෙක්. මොකද මම දැකපු ලංකාවේ මම ස්ටඩි කරනවානේ මේ දේවල්. මම දැකපු ලංකාවේ බොහොම ලස්සනට අඳින, ඒ කියන්නේ ඒ කාලේ ලස්සනට අඳින, ඒ කියන්නේ ලස්සන පර්සනැලිටි එකක් තියෙන හොඳට කතා ගන්න පුළුවන් කෙනෙක් තමයි කැලුම් අය කියන්නේ. ඉතින් මගේ මේක පළවෙනි YouTube ඉන්ටර්වියු එක. මට කතා කරලා තියෙනවා මීට කලින් YouTube ඉන්ටර්වියුස් වලට. නමුත් මං යන්නේ නැති හේතුව තමයි මට මේ දේවල් වලට ගිහිල්ලා කතා කරන්න දේවල් නැහැ. ඒ කියන්නේ ඔවුන් ආන සමහර ප්‍රශ්න ඒකෙන් මට තේරෙන්නේ ඇයි ඒවල ඒ කියන්නේ කිසිම වටිනාකමක් නැහැ. මිනිසුන්ට වටිනාකමක් අපි දෙන්න ඕනේ හැමදේකින්. ඉතින් අන්න ඒ වගේ. බොහොම ස්තුතියි හෙෂාන්. යගේ කිරීමට ඇත්තටම ඔබ මම පෞද්ගලිකවම බොහොම ප්‍රිය කරන කෙනෙක්. මොකද ඔබේ බොහොමයක් ඡායාරූපයක් දැම්මත් නැත්නම් මුහුණු පොතේ සටහනක් දැම්මත් ඒ දමන හැම දෙයකම යම්කිසි අලුත් බවක් පිළිවෙලක් හිතන්න යමක් ඉතුරු කරන දෙයක් තමයි ඔබ හැම වෙලාවෙම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ඒක බොහොම වටිනවා තරුණයෙකුට. විශේෂයෙන්ම මම හැම විටම කියන දෙයක් තමයි තරුණියන්ට විතරක් නෙමේ තරුණයෝ වුණත් බොහොම පිළිවෙලකට තමුන්ගේ ඇඳුම් අඳින්නට ඕන. මං කියන්නේ මේ මෝස්තර වලට සල්ලි වියදම් කරන්න කියන දේ නෙමේ. නමුත් අඳින තමුන්ගේ ටී-ෂර්ට් එක හරි කමිසය හරි කලිසම හරි පුළුවන් විදියකට යම් තාක් දුරකට ගලපගෙන අඳින්න හරි ලස්සනට ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. හෙෂාන් කිව්වා වගේ ඔබට විතරක් නෙමේ ඔබ යම් කිසි තැනකට යනවා නම් ඒ යන තැන ඒ ආරාධනාව කරන මනුස්සයටත් ඔබ කරන්නේ ගෞරවයක් රෙස්පෙක්ට් කිරීමක්. හෙෂාන් බොහොම ප්‍රිය කරනවා කඳු තරණයට. ඒ විනෝදාංශය ආවේ කොහොමද?
ඇත්තටම මම ගොඩක් ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කරන්න කැමති කෙනෙක්. මොකද මම දකින්නවා හිටපු ගමන් ඈත කන්දක් උඩ ගලක් උඩ මෙහෙම ඉඳගෙන පින්තූරයක් දානවා නැත්නම් බයිසිකලේ තියාගෙන මෙහෙම බලාගෙන ඉන්න එකක් දානවා. ওই වගේ දේවල් වලට හිත දුන්නේ කොහොමද? ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් කියන්නේ ගොඩක් ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කරන්න ආස කෙනෙක් මම. ඒ කියන්නේ මට තාම හම්බුන්නේ බන්ජි ජම්පින් කරන්න. මං හරි මාස දෙකක් ඔය කකුල් දෙකේ ගැට ගහලා පයින් එක. ඒ වගේ මම බලන්න ආසත් ඒ වගේ ෆිල්ම්ස්. දැන් ලොකු බයිකයක් ගන්නවා කියන්නේත් ලොකු රිස්ක් එකක්. පාරක මොකද අපි ස්පීඩ් කරනකොට ස්පීඩ් කරනවා උඩරිම තත්ත්වෙට. එතකොට ඒක රිස්ක් එකක්. ඒක ලොකු කියන්නේ අපි මරණයත් අතේ තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. මම ඒ වගේ දේවල් වලට පොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔය දියාලි වලින් පයින්නවා ඒ වගේ දේවල් කරනවා මම. ඉතින් කඳු තරණයත් ඒ වගේ ඇඩ්වෙන්චර් එකක් ඒක මට හිතෙනවා. ඒක සහ මම හිතනවා අපිට ඉදිරියේදී දැන් මේ යන තත්ත්වයත් එක්ක මේ රටේ අපිට කන්දක් උඩ දැන් අපිට හිතනකො අපිට කණ්ඩ නැතුණා අපිට කිසි දෙයක් නැතුණාම අපි සර්වයිව් වෙන්න ඕනේ. සර්වයිව් වෙන්න හොඳම ක්‍රමය කියන්නේ අපි ට්‍රේන් වෙන හොඳම ක්‍රමය තමයි ඔය කැම්පින් කරන එක හයික් කරන එක. ඒ කියන්නේ කඳු තරණේ අපිට කියන්නේ හිතන්නකො දැන් කොරෝනා වැඩි වෙලා මිනිස්සු එකිනෙකාට මරා ගන්න වගේ තත්ත්වයකට ආව නම් මිනිස්සු මැරිලා අපිට කන්දක් උඩට ගිහිල්ලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම හිතන්නේ ඒක මට හරි දෙයක් කියන එක. මොකද අපි හැම වෙලාවෙම පුරුදු වෙලා තින්නේ අපි මේ නගරබදව ඉඳලා මේ නගරේ දැන් සුපර් මාකට් එකට ගිහලා මොනාරි ගන්නවා. අපි මේ දෙයක් කනවා. ඊට පස්සේ අපිට පෙට්‍රල් නැත්තම් යන්න විදියක් නැහැ. දැන් පෙට්‍රල් නැති ප්‍රශ්නෙට මම බයික් එකක් ගත්තා. මම දැන් ජිම් එකට හැමදාම යන්නේ දැන් සති දෙකක් විතර ඉඳලා. මම යන්නේ පුෂ් බයික් එකකින්. මවුන්ටන් බයික් එකකින්. MTB බයික් එකකින්. ඉතින් ඒකට මගේ ඇඟටත් හොඳයි. එතකොට මගේ හිතටත් හොඳයි මගේ සාක්කුවටත් හොඳයි. අපි මිනි අපි සිස්ටම් චේන්ජ් කරන්න කතා වෙනවනේ. දැන් මේ අරගලයක් ඇතුළත මං අරගලයටත් මේ ගොඩක් ගියා. මම දැක්ක එක දවසක් රෑ බුදියගෙන ඉඳලා උදේ පාන්දර ගෙදර යනවා කියලා මුහුණු පොතේ සටහනක් දාලා තියුණා. අර පින්නේ ගෝල් ෆේස් පිටනේ උදේ බුදියගෙන ඉඳලා. ඔව් ඒකට හේතුව ඒ කියන්නේ මට ඇත්තටම ඕන වුණා මගේ පොඩි කාලේ ඉඳන් මං ඒක මම දැන් හැම තැනම ටච් කරානේ. ඒ කියන්නේ චැනල්ස් වල එතකොට ඉන්දියාව එතකොට ලංකාවේ ටෙලි නාට්‍ය චිත්‍රපට මේ හැම දෙයකම මං දැක්ක ලොකු ලොකු දුර්වලකම්. මට එතකොට හිතුණා ඒව වෙනුවෙන් අරගලයක් කරන්න. නමුත් මට ඒකට තනියෙන් කරන්න බෑ. ඊට පස්සේ මම බැලුවා ඇයි මං අරගලයක් කරන්නේ කියන. අරගලයක් කරන්න නම් මුළු රටම වෙනස් වෙන්න ඕනේ. අපි සිස්ටම් චේන්ජ් එකක් හොයනවානේ. අපි සිස්ටම් චේන්ජ් එකක් කරන්න කලින් මං හිතන්නේ අපි සිස්ටම් එක මොකද්ද කියලා හොයාගන්න ඕනේ. ගොඩක් කට්ටිය සිස්ටම් එක තේරුම් ගන්න නැතුව අලුත් චේන්ජ් එකක් ඉල්ලනවා. ඉතින් අන්න ඒ වගේ හින්දා මට ඕන වුණා අරගලයට යන්න. මොකද මට තේරුණා මිනිස්සු ඔක්කොම එකමුතු වෙනවා. ශ්‍රී ලාංකික කියන දේ කිසිම ආගමක් කිසිම ජාතියක් හයිලයිට් කරන්න නැතුව මං උපතින් බෞද්ධ වුණාට මං කවදාවත් කියන්නේ මේ කවුරු හරි මගේ ආගම ඇහුවොත් මම බෞද්ධ කියලා කියන්නේ නැහැ, සිංහල කියලා කියන්නේ නැහැ. මං කියන්නේ ශ්‍රී ලාංකික. අන්න ඒ තත්ත්වයට ආවොත් ලංකාව මම හිතන්නේ ලංකාව ඒ වගේම මිනිස්සුන්ට එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ගෞරව කරන්න පුරුදු වුණොත් මං හිතන්නේ මේ රට මේට වැඩිය සෑහෙන ලස්සන වෙයි. හැබැයි ඒ දේවල් නැතුව අරගලේ කළ වැඩකුත් නැහැ. බොහොම වටිනා අදහසක් තමයි හෙෂාන් කිව්වේ. හිතන්නට බොහෝ දේවල් තියෙනවා විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට. තමුන් යන්න ඕන මාවත මොකද්ද, තමුන් කළ යුතු දේ මොකද්ද, කරන දේ හරියට දැනගෙන අඳුනගෙන කරන්න, නිවැරදිව කරන්න, ඊට කලින් තමුන් තමුන්ව හඳුනගෙන තමුන්ම වෙනස් වෙන්න පටන් ගන්න, එතන ඉඳන් සමාජය වෙනස් කරන්න උත්සාහ කරන්න. හෙෂාන්, ඔබේ අනාගත අපේක්ෂාවන් මොනවද? දැන් මට තේරිච්ච දෙයක් තමයි මගේ Instagram එතකොට Facebook හරහා මගේ ගොඩක් ෆැෂන් ස්ටයිල් එක ෆලෝ කරන කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය දැන් මම ඇඳුමක් ලස්සන ෆොටෝ එකක් දැම්ම මේගොල්ලෝ අහන මේක විකුණන්න තියෙනවාද, මේක ඔයා ගත්තේ කොහෙන්ද? ඔහොම ගොඩාක් එනවා මට මැසේජස්. මම ඊට පස්සේ බලුවා ඇයි මම මගේ ස්ටයිල් එක මගේ දැනුම මිනිස්සුන් එක්ක බෙදා ගන්න නැත්තේ කියලා. ඒකින්ද මම පටන් ගත්තා Born in by HM කියන මගේ බ්‍රෑන්ඩ් එකක්. දැන් මේ ෂර්ට් එක, මේ කල්සන්, මේ හැම දෙයක්ම, ඒ කියන්නේ මේ වොච් එක ඇරෙන්න, මේ හැම දෙයක්ම මගේ ඩිසයින්ස්. මේ ෂර්ට් එක මම අහපු එක. සහ ඒ කියන්නේ මගේ ස්ටයිල් එක මම ඉස්සරහට අරන් යනවා. නමුත් මිනිස්සුන්ට ඒක ලංකාවේ ගොඩක් අට්ටේ හිතන්නේ මේ ෆැෂන් කරන්න සල්ලි ඕනි කියලා. එහෙම නෑ, හොඳ දැනුමක් තියෙනවා. ඒ කියන්නේ අපි ලෝකෙ ගැන හොඳ යාවත්කාලීන වෙනවා, අප්ඩේට් වෙන්න ඕනේ. නමුත් ලංකාවේ ගොඩක් ඒක ෆැෂන් නෙමෙයි, මං කියන හැම ශිෂ්ටයක්ම අප්ඩේට් වී යුතුයි. ඉතින් එතකොට ඒ හරහා මම පටන් ගත්ත මගේම බ්‍රෑන්ඩ් එක. මම ගොඩක් වෙලාට ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට Instagram එකේ මාව ගොඩක් යූස් කරනවානේ වෙන වෙන කම්පැනිස් වලින්. එතකොට උන්ට ලොකු මේ සේල් එකක් එනවා ඒ හරහා. මම බැලුවා මොකද මම අන්තිමට කරපු
බ්‍රන්ඩ් එක මූස් ක්ලෝතින් මම පටන් ගන්නකොට තිබ්බ තත්ත්වෙට අද නම්බර් 1 අද නම්බර් 1 ඇවිල්ලා තියෙන මම මොඩල් කරාට ඒකෙන් මම හින්දාමනේ මේ තව මේ මොඩල්ස් දෙන්නේ කිරිය. නමුත් මම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට වැඩ කරා මූස් එකේ. ඉතින් අද නම්බර් 1 ලංකාවේ මේ නම්බර් 1 බ්‍රෑන්ඩ් එකලා තියෙන මූස් මේ බ්‍රෑන්ඩ් එක. ඉතින් මම තීරණය කරා ඇයි මම මගේ එකක් පටන් ගන්න නැත්තේ. ඉතින් මට දැන් ඕනේ රඟපාන්නත් නෙමෙයි මට ඕනේ මොඩල් කරන්නත් නෙමෙයි මට ඕනේ මම ඒව පාවිච්චි කරන්නේ මගේ මාකටින් වලට දැන් මට ඕනේ දැන් හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න. හොඳ ඒ කියන්නේ ලංකාවේ හොඳ දේවල් මිනිසුන්ට දෙන්න පුළුවන් බිස්නස්මන්. يعني මොකද මම දැකපු දේ තමයි ලංකාවේ මේ ඇඳුම් සම්බන්ධව මිනිසුන් රවට්ටනවා. කෑම සම්බන්ධව මිනිසුන් රවට්ටනවා. අපි ගෙවන මුදලට සරලන දෙයක් අපිට ලැබෙන්නේ නැති ශේෂ්ඨ දෙකක් ඔය කෑමයි ඇඳුම් කියන එකයි. මොකද අපිට 500ක් 1000ක් වේදන් කරාට අපිට ඒකට හරියන කෑම ටිකක් හම්බෙන්නේ නැහැ. අද මේ ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක මම ඒ පැත්තටත් යන්න ආසයි. නමුත් ඊට වැඩිය මම මගේ ස්ටයිල් එක ඩෙවලොප් කරන්න කැමති. ඉතින් ඒ හින්දා මම ගොඩක් මගේ ටී-ෂර්ට්ස් තමයි මේ දවස්වල මම කරන්නේ. ඉතින් මගේ ටී-ෂර්ට්ස් ටිකක් ඇත්තම කියනවනම් හොඳ තත්ත්වයක් තියෙනවා. සහ මම රංගපාන ටෙල් නාට්‍ය වල නිෂ්පාදකවට කෙලින්ම කියන්නේ වාගේ ඇඳුම් වාඳින්. ඒ කියන්නේ අපිට නෑ වාගාව තියෙන ඇඳුම්, වාගාව තියෙන ජාති ඇඳුම් අපි ගාව නෑ, වාගේ ඇඳුම් ගන්න පුළුවන් කියලා. මේ ළඟදී මම චැනල් එක කියන්න කැමති නෑ ලොකු රියලිටි වැඩසටහනක් පටන් ගන්න තිබ්බා. මම ඒ කියන්නේ මම ප්‍රසන්ට් විදිහට මාව තේරුණා. ප්‍රධාන වශයෙන් ඉන්නේ මගේ ඇඳුම් ටික. මං කිව්වා මං ගාව සති 30කට ඇඳුම් 30ක් ඕනේ කිව්වා. මං කිව්වා මං ගාව සති 30කට ඇඳුම් නැහැ. ඕගල්ලන් ඒකට ස්පොන්සර් කරන්න. මේ කියන්නේ මුදලක් ගෙවන්න ඕනේ. එතකොට මං ඒ ඇඳුම් ටික හදලා දෙන්නා කියලා. නමුත් උන් ඒකට සූදානම් නැහැ. සහ මගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් වෙන්න බෑ. ඉතින් මං කිව්වා මං ඒක කරන්නේ නැහැ කියලා. මොකද මට බෙනිෆිට් එකක් තියෙන්න ඕනේ මගේ ඇඳුම් දෙනවා නම්. රයිට්? අනිවාර්යෙන්. ඔව් ඉතින් යන්නේ ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ගොඩක් ඔය ටෙලිනාට්‍ය මියුසික් වීඩියෝ නම් මම කරනවා අඩුයි. ඔය ඔයට කෙලින්ම කතා කරු ගමන් කියන්නේ මචං ඔයාගේ ඇඳුම් ටික තියෙනවනේ ඒ ටිකක් ගේන්න කියලා කෙලින්ම කියනවා. ඒ කියන්නේ මම මගේ ටෙලිනාට්‍යයේ තනිකරම අඳින්න මගේ ඇඳුම්. හෙෂාන් ඔබේ මේ ඔබට ප්‍රිය කරන ඔබේ මේ විලාසිතාවන් වලට ප්‍රිය කරන තරුණයින් බොහොම කැමැත්තක් ඇති කොයි විදියටද මට මේ හෙෂාන් විසින් නිර්මාණය කරන ලද ඇඳුම් ලබා ගන්න පුළුවන් කියලා කොහොමද ලබා ගන්න පුළුවන්? බොහොමත්ම ස්තුති මට මේ අවස්ථාව ලබා දෙනවා. එක ගැන warning by HM HM කියන්නේ හෙෂාන් මනුල කියන එක. warning කියන බ්‍රෑන්ඩ් එක මම රෙජිස්ටර් කරලා මගේ නමට තියෙන්නේ. ඉතින් මේ හරහා ඔයගලන්ට Instagram එකේ තියෙන page එකක්, එතකොට Facebook. මම store එකක් දාලා නැහැ තාම. මම online විතරයි කරන්නේ. ඇත්තම t-shirts තමයි main යන්නේ මේ දවස්වල. ඉතින් මම අඳින fashion අනුගමනය කරන සහ ආසය සහ හොඳ quality ඇඳුමක් ඔයගලන්ට ගන්න අවශ්‍ය නම් මම සාධාරණ මුදලකට දෙන්නේ. ඉතින් මම වැඩි කරෙත් නැහැ මේ කාලේ. ප්‍රශ්න තිබ්බට වැඩි කරන්න එපා. මම වැඩි ගල්ලත් නැහැ. මොකද ඒකේ හේතුව මම ගත්තරේදී මේ පහුගිය කාලේ ගත්තරේදී තිබ්බේ. ඒතකොට මට වැඩි කරන්න හේතුවක් නැහැ. අර මේ පෙට්‍රල් එක දවසින් වැඩි වෙනවා වගේ නෙමෙයි. ඉතින් මම බොහොම සාධාරණ මුදලකට ඔයගලන්ට දෙන්නේ. ඉතින් ඔයගලන් කැමති නම් හොඳ ක්වොලිටි දෙයක්, එතකොට වෙනස් දෙයක්. මම එක ස්ටයිල් එකකින් ටී-ෂර්ට් වැඩිම 25ක් විතර තමයි කරන්නේ. ගොඩාක් කරන්නෙත් නැහැ. මොකද මම කැමති නැහැ හැම මිනිස්සයම එකම අඳිනවට. මොකද මගේ ස්ටයිල් එක ඒක. මම මගේ ස්ටයිල් එක තමයි මිනිස්සුන්ට මගේ බ්‍රෑන්ඩ් එකෙන් දෙන්නේ. එතකොට ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. එකම පාටි එකට එකම ඇඳුම ඇඳන් ඉන්නේ නැහැ ගොඩක් වෙලාවට. හෙෂාන් වාද දකින්නකොට කාරකින් බහලා එනකොට මම එකපාරටම දැක්කේ හරියටම යුරෝපයේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් එනවා වගේ. ඒ තරම්ම ඔබ ප්‍රියමනාපයි. ඔබේ ඇඳුම් හරිම විචිත්‍රවත්, හරිම සරලයි, හරිම නවීනයි, හරිම සුන්දරයි. ඉතින් මේ වගේ හැඩවෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හෙෂාන්ට කතා කරන්න. හෙෂාන්ගේ Facebook පිටුව, එහෙමත් නැත්නම් Instagram පිටුව හරහා ඔබේ අවශ්‍යතාවන් ඉටු කර ගන්නට පුළුවන්. හෙෂාන් ඔබ මෝස්ත නිරූපණ ශිල්පියේ බොහොම අත්දැකීම් තියෙන නිරූපණ ශිල්පියෙක්. ඉතින් අලුතින් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්න, ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන පිරිමි පාර්ශ්වයේ මෝස්තර නිරූපණ ශිල්පීන්ට ඔබට දෙන්න තියෙන අවවාදය මොකක්ද? කියන්න තියෙන්නේ මට මෙහෙ කියන්නත් අයිතියක් තියෙනවා. ඒකට හේතුව දැන් ගොඩක් පැජන්ට්ස් තියෙනවානේ. මම ඒක වැඩි ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් පැජන්ට්ස් තියෙනවානේ. ඕගලන්ට මොඩලින් කරන්ඩ පැජන්ට්ස් හොඳයි එන්න, ඇතුළට එන්න. නමුත් කවදාක්වත් කියන්නේ දැන් ලංකාවේ තියෙන පැජන්ට් වල ඇතුළාන්තේ මම හොඳටම දන්නේ කෙනෙක්. මං මට මේ කියන්න පුළුවන් ප්‍රධාන හේතුව තමයි මං කවදාකවත් පැජන්ට් එකක් කරපු නැති කෙනෙක්. මං කවදාකවත් ලංකාවේ කිසිම පැජන්ට් එකක් කරලා නැහැ.
ඉතින් එතකොට හිතන්න දැන් මම අද ලංකාවේ හොඳම ෂෝසුත් කරනවා. මම හොඳ බ්‍රෑන්ඩ්සුත් කරනවා. එතකොට අපි පැජන්ට් කරන්න ඕනේද? මම ඕගලන්ට පෙන්නලා දිනවා පැජන්ට් කරන්න ඕනෙම නැහැ කියන එක. ඉතින් ඒ හින්දා මම කියන්නේ පැජන්ට් මාෆියාවක් තියෙනවා. ඒකට අහු වෙන්න එපා. මං කැමති නෑ කවුරු වුණත්, ගෑලමෙක් වුණත්, පිරිමිලමෙක් වුණත් ඒ දේවල් වලට අහු වෙනවට. මොකද මං කැමති මා ෆලෝ කරන කට්ටිය හොඳ පර්සනැලිටි එකකින්, හොඳ ෆැෂන් සෙන්ස් එකකින්, හොඳ දැනුමකින් මේ ක්ෂේත්‍රයේ ඉන්නවට. ඉතින් මං කැමති නෑ කවුරුත් අමාරු වැටෙනවා. මොකද මං දැකලා තියෙනවා ගොඩක් කට්ටිය අමාරු වැටිලා තියෙනවා. ඇත්තටම දුකයි. ඉතින් මං කියන්නේ අන්න ඒකට අහු වෙන්න එපා. එන්න කලින් හොඳට ස්ටඩි කරන්න මේ දේ. සහ මම මගේ මැනේජර් බ්‍රෑන්ඩ් කෙර කෝවන් මං ඔහුවත් මතක් කරන්න ඕනේ. මම අවුරුදු 13ම ඔහුට විතරයි මොඩල් කරේ. අන්නේ ඒකත් ලොකු විශේෂත්වයක්. කවදාක්වත් ඔහුගේ හිතරිද්ද වෙලා නැහැ. ඔහු අතරත් කියන දෙයක්, ඔහු තමයි හේමල් රණසිංහ, ගොඩාක් ලංකාවේ ඉන්න ටොප් මොඩල්ස්ලා, ඩැනියල් කෙර්කෝවන් මේ අයගේ මැනේජර්. මම අවුරුදු 13ම ඔහුට විතරයි මොඩල් කරේ. ඒ කියන්නේ රොසෑන්ට මොඩල් කරා. මේ මුල් කාලේ රොසෑන් තමයි මට බ්‍රයන් හඳුන්වලා දුන්නේ. රොසෑන්ත් ඒ වගේ හොඳ ගුරුවරියක් රොසෑන් කියන්නේ. ඇය කිව්වා බ්‍රයන් තමයි වාගේ ඊළඟ ස්ටෙප් එක කියලා. එදා ඉඳන් මම බ්‍රයන්ට මොඩල් කරනවා. ඒ හින්දා අවංකකම තියාගන්න. මොනව නැතුණත් ඒක තමන්ගේ හිතට හොඳයි. තමන්ගේ හිතෙන් තේරුනොත් එහෙම මම මෙතන වැරද්දක් කරනවා කියලා කොච්චර උඩට ගියත් වැඩක් නැහැ. අපි වැරදි පාරෙන් මුලින්ම පටන් ගත්තොත් අපි ඉවර වෙනකොට අපිට අපි ගැන ආඩම්බර වෙන්න බෑ කවදාකවත්. අන්න ඒ හිතේ ගරුත්වය තියාගන්න. අනිත් එක ඕගල්ලන් හින්දම කවදාකවත් මම පැජන්ට් ජජ් කරන්න යන්නේ ලංකාවේ. ඒකට හේතුව තමයි ඒ පැජන්ට් නියමිති ප්‍රමිතියට නැති එක. මම මෙතන ඉන්නවා කියන්නේ මම මේ පැජන්ට් එක හොඳයි කියනවායි කියන එක. මම ඕගල්ලන් හින්දා මේ දේ කරන්නේ නැතු මට සල්ලි හම්බ වෙනවා ගියා නම් මිනිස්සු අමාරු වෙනවට මම කැමති නැහැ. ඉතින් ඒක තමයි අන්තිමට කියන්න තියෙන්නේ. බොහොම වටින තැනකට හෙෂාන් ආවා. ගොඩක් දෙනා අමාරු වැටෙනවා කියලා. මේ අමාරු වැටෙන්නේ බොහෝ අය කියනවා මේ මෝස්තර නිරූපණ ශිල්පීන්ගෙන් ශිල්පිනියන්ගෙන් බොහෝ දෙනෙක් ලිංගික අල්ලස් බලාපොරොත්තු වෙනවා, මූල්‍යමය වාසි බලාපොරොත්තු වෙනවා කියලා. හෙෂාන් වේ නොකිය කියන්නේ ඒ වගේ දෙයක් ගැන. ඔව්, ඒක අපිට නවත්තන්න බෑ. ඒක ඕනම ශේෂ්ත්‍රයක තියෙන දෙයක්. හැබැයි අපේ ශේෂ්ත්‍රය වැඩිපුර හයිලයිට් වෙනවා මේ පෙනුම හින්දා සහ ප්‍රශ්න හින්දා. ඉතින් ලිංගික අල්ලස් ප්‍රශ්නයක් තියෙනවා. ලිංගික අල්ලස් විතරක් නෙමෙයි, ඒ අයව ඒ පැජන්ට් එක හරහා අපි කියන සාමාන්‍යයෙන් ඒ වැනි වෘත්තියන් වලට ඒ අපි ගණික වෘත්තිය කියමුකො. අපිට අපි මේවා කතා කරන්න ඕන දේවල්. මොකද නැත්තම් අපි හංගනවා කියන්නේ ලංකාවේ ඒ ප්‍රශ්න තවද යට යනවායි කියන එක. ඉතින් ඒ වගේ දේවල් වලටත් මේ අයව යූස් කරන තත්ත්ව තියෙනවා, මම දැකලා තියෙනවා. ඉතින් නමුත් අපිට වගකීමෙන් කියන්නේ, මම වගකීමෙන් කියන්නේ. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ සමහර කට්ටිය බේරෙන්න කැමතිත් නෑ. සමහර කට්ටිය බේරෙන්න, ඒ කියන්නේ නොදැනුවත්කමට අහුවෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒක හරි කනගාටුදායක දෙයක්. මේ ඒකයි කියන්නේ දැනගෙන ඉන්න මේ ශේෂ්ත්‍රයට කියලා. මොකද අපිටත් අපි පිරිමි ළමයි වෙලත් අපිටත් ওই ප්‍රශ්න තිබ්බා මුල් කාලේ. නමුත් ඒවට බොහොම නිහතමානීව අපි බැහැයි කිව්වට පස්සේ අපිට ඒවට මේ කතා කරන්නේ නැහැ. ගේ කමියුනිටි එකක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන් අපිට ඔෆර්ස් දුන්නම දැන් මම කියන්නේ ගේ කියන්නේ මේ ලංකාවේ මේ ඒ කියන්නේ ලංකාවේ මේ ලෝකේ මේ ඉන්න සාමාන්‍ය ජනතාවක්. ඉතින් ඔවුන්ට මේ ඔවුන්ව මේ විශේෂයෙන් මේ හඳුන්වන්න දෙයක් නැහැ. ඔවුන් දැන් ගෑල්ලමෙක් පිරිමි ළමෙක්ට කැමති වගේ තමයි මේ ඒ ගේ කමියුනිටි එකේ ඉන්න කෙනෙක් අර කෙනාගෙන් අහන්නේ, අපෙන් අහලා තියෙනවා. නමුත් අපි බොහොම නියතමානී මේක බෑ කිව්වම එතන ප්‍රශ්නයක් නැහැ. මොකද කවුරුත් බලෙන් ওই දේවල් කරන්නේ නැහනේ. ඉතින් අන්න ඒ හින්දා අපි මුලින්ම තමුන්ගේ පැත්තට 150ක් තියෙනවා හැම වෙලේම. ඔව්. ඉතින් අන්න ඒකයි කියන්නේ අපි හැම වෙලාවෙම මිනිස් එක්ක රෙස්පෙක්ට් කරලා කතා කරොත් අපිට ඒක හම්බ වෙනවා. ඒ රෙස්පෙක්ට් එක ආයි අපිට අනිත් පැත්තට හම්බ වෙනවා. මොඩියුල්ස්ලා කිව්වම සමහර කට්ටිය ඔය පැත්තෙනුත් බලනවා මේ වපර හැකි. නමුත් ඉතින් අපිට මෙහෙම ඇඟිල්ලෙන් යන යන කියන්න බෑ. මම ස්ට්‍රේට් මේ කියන එක. එහෙම ඒක ඕනේ නෑ තමන්ගේ පර්සනැලිටි එකෙන්, තමන්ගේ මේකෙන් තියෙන. අනිත් එක ගේ කියන්නේ මම ඔයගලන්ට කියන දේ. ගේ කියන්නේ කිසිම මේ පහත් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක සාහ ලෝකේ මුල් පැවැත්මේ ඉඳන්ම ආපු දෙයක්. ඉතින් එතකොට ඇයි මේ එහෙම කරන්නේ? තව මිනිසුන් ඇයි පහතර දාන්නේ? එහෙම කරන්න එපා කියලා තමයි මං ඉල්ලන්නේ. කෙනෙක් තව කෙනෙකුට ගරු කරන්නේ නැති තැන තමයි ওই ප්‍රශ්න හැම එකක්ම මතුවෙන්නේ. තව කෙනෙක්ව තේරුම් ගැනීම, අනෙක් කෙනාගේ නිදහසට ගරු කිරීම, මේ දේවල් පිළිබඳ හිතන්නේ නැති සමාජයක තමයි අපිට මේ දේවල් දකින්න ලැබෙන්නේ, මුහුණ පාන්න වෙන්නේ.
මතක් කරනවා මේ කතා බහට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුව හැට නැෂනල් බැංකුව විශේෂයෙන්ම හැට නැෂනල් බැංකුව අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඳුන්වලා දීලා තියෙනවා විශේෂිත වූ ගිණුමක් HNB Youth. ඉතින් මේ කතා බහ එක්වන ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් ළඟම තියෙන හැට නැෂනල් බැංකුව ශාඛාවට ගිහිල්ලා මේ HNB Youth ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමෙන් පිරිනමන ප්‍රතිලාභ අත්විඳින්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. හෙෂාන් මනුල කියන්නේ ලංකාවේ මෝස්තර නිරූපණ ශිල්පියේ නොම්බර එකේ ඉන්න තරුණයෙක්. ඉතින් ඔහුට මොනවා හරි තිළිණයක් දෙන්න මම කල්පනා කරනකොට මම වැටෙන්නේ මොන තරම් අමාරුවකද කියලා බලන ඔබට තේරෙනවා ඇති. ඉතින් හෙෂාන්ගේ මෝස්තර දැක්මට සරිලන දෙයක් තෝරගන්න මට ලැබෙන්නේ නැති වෙයි. හැබැයි මම පුංචි තිළිණයක් රැගෙන ආවා හෙෂාන්, මේ තිළිණය බාර ගන්න. මේ පුංචි දෙයක් මම මතක් වෙනවා. නෑ මට කියන්නේ ඕනම දෙයක් කිසිම يعني මුදල් වටිනාකමට වැඩිය මට වටින්නේ තෑග්ගේ මේ දෙන කෙනාගේ වටිනාකම. ඉතින් බොහොමත්ම ස්තුතියි මට මේ වගේ තෑග්ගක් ලබා දුන්නට. ඉතින් මම හිතන්නේ තෑග්ගක් නොදී හිටියත් මම ඔබට ගරු කරන ඒ ගරු කිරීම හැමදාම එහෙමයි. බොහොම ස්තුතියි හෙෂාන්. එහෙනම් සමු ගන්නට වෙලාව ඇවිදින්. ඔබේ අනාගත අභිප්‍රායන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අපි දැක්කා මෝස්තර නිරූපණ ශිල්පී හෙෂාන්, රංගන ශිල්පී හෙෂාන්, නිවේදක හෙෂාන්. නුදුරු අනාගතයේදී ලංකාවේ බොහොම කීර්තිමත් ව්‍යාපාර නාමයක් හිමි තරුණයෙක් බවට පත්වන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනා ගුණය ඔබට ලැබේවා කියලා තෙරුවන් සරණින් මම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. ආයිබෝන්. මම පාටිස් වලට යන්නේ නැහැ. මම මගුල් ගේකට ගිහිල්ලා නැහැ. මම ඉතින් අවුරුදු 3කටවත් මට ප්‍රසිද්ධිය නැහැ. මට ඕනේ අර තැන් තැන් අල්ලලා බලන්න. ගොඩක් කට් ඇහුවා ගොළු චරිතයන්ද රඟපෑවේ. මම ලස්සන නැඳන් ගියොත් මේ ප්‍රෝග්‍රෑම් එක රෙස්පෙක්ට් කරනවා එයි මම. ගොඩක් කට් සිස්ටම් එක තේරුම් ගන්න නැතුව අලුත් චේන්ජ් එකක් ඉල්ලනවා. පැජන්ට් මාෆියාවක් තියෙනවා. ඒකට අහු වෙන්න එපා. තමන්ගේ හිතෙන් තේරුනොත් එහෙම මම මෙතන වැරද්දක් කරනවා කියලා කොච්චර උඩට ගියත් වැඩක් නැහැ. අපිට නායකෙක් නැහැ වගේ තමයි හරියමං. අපේ මුළු රටම වැටෙද්දි හැම ශේෂ්ත්‍රයක්ම ආයි පිටිපස්සට යනවා. මට දැන් ඕනේ රඟපාන්නත් නෙමෙයි, මට ඕනේ මොඩල් කරන්නත් නෙමෙයි, මට ඕනේ දැන් හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න.